ඉතාම විශ්වාස කරන්නේ මෙන්න මේ සත්තුන්ට ඔබට පේනවද මේ මාමගේ කොයිතරම් ලෙව කනවද මොනතරම් ආදරේද මේ තියෙන ලෙංගතුකම ඇයිද සදා ගන්නවා මේ කුජල කවුද කියලා දැන් දම්බිලනුවට අත දිනකොට දන්නව ගෙනියන්නේ කොහෙද කියන එක ආහා හරි බඳිනගේ වගේ ලෙංගතුකමක් තියෙන කුජල ආලනකොට එයා දන්නව මේ ජීවත් වෙන්නේ නැtei කියන එක එයා ආරක්ෂිතයි කියන එක ඔව් මරන්න ඉන්න කෙනයි සත්තු මරපු කෙනයි මේ සතුන් ඉතාලම හොඳින් දන්නවා. ඔව්. ඒක හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ මේ වගේ අහිංසක සත්තු තව තවත් අපි බොදවලා මේ සමාජයේ වඩාත් පොහොසත් කර මේ සතුන් ඇතුලේ අපි විශ්වාස කරන්නේ මිනිසුන් ඉන්නවා. අන්නේ මිනිස්කම තමයි අපි ඇත්තට මේක ඇතුලේ හොයන්නේ. මිනිස්සු ඇතුලේ නැති මිනිස්කමක් සත්තු ඇතුලේ තියෙනවයි කියන එක ඔබට පේනවා ඇති. මේ සතා කොයිතරම් හීන ආදරය සෙනෙහස දෝර ගලා යන සතෙක් මේ සතා. ඔක මම උපන්දයකට දැකලා නැහැනේ. නෝ පළවෙනි අවස්ථාව තමයි ඇත්තටම මේ අපි මේකේ දකින්නේ. නමුත් මම මෙයාව දැකලා තියෙන ඉස්සර වෙලා. ඉතින් මේ සතා ඔබට මාමේ ඔබේ තියෙන පිනට ලැබිච්ච සතෙක්. ඔව් බලමු ඉතින් අපි ඉස්සරහට මාසෙලා ආපහු වෙනවනේ නේද? අනිවාර්යයෙන්ම බලන්න කොහොමද කියන එක. ඔව් මම තව මාසෙකින් නෙමෙයි මීට ඉස්සෙල්ලා අපි එනවා මෙයාව දැන් වැස්සෙන් අවුවෙන් ආරක්ෂා කරලා තියෙන එක තමයි අපේ යුතුකම මොකද සතා දුන්නා වගේම මෙයාට ඒ පාසුකම් ටික ඇති කරන එකත් අපේ යුතුකමක් කියලා අපි විශ්වාස කරන්නේ ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ ඒ විශ්වාසය අපි හෙට දවසෙත් අපේ ප්‍රේක්ෂකයෝ අපි ආයතනය ගැන විශ්වාස කරන නිසා තමයි මේ වගේ සත්වයේ බේරගන්න අපිත් එක්ක පිටරටවල් වලනේ ඉන්න මේ රටින් ගියපු ආදරණීය මිනිසුන්ගේ මනුස්සකම තමයි මේ වගේ උතුම් සත්කාරයක් වෙනුවෙන් මේ උතුම් පින්කමක් වෙනුවෙන් දායකත්වය ලබා ගන්න පුළුවන් උනේ මේ හැම දිනාටම අපි ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ඉඳලා සිඩ්නි නුවර ඉන්න අපේ රමණී අම්මා ශාමලී විරත්න දියණිය මේ දෙපළ මේ පුණ්‍ය කර්ම වෙනුවෙන් අපිට මහා ශක්තිය ධෛර්යයක් එකතු කරා ඒ වගේම හොංකොම් රටේ ඉන්න පද්මා ජයවර්ධන මැතිණිය සිය දියණිය වන පයුම් යසෝදර දියණියගේ උපන්දිනේ 30 වන උපන්දිනයේ නිමිති කරගෙන අපිට මේ සතා බේරා ගැනීම සඳහා අපිට ශක්තිය ධෛර්යයක් එකතු කරා. ඒ වගේම කුලියාපිටියේ ඉඳලා ජයන්ති පුෂ්පා මැතිණිය අපිට මේ සඳහා හයියක් ශක්තියක් එකතු කරා. ඒ වගේම දික්කල්ලේ ඉඳලා අපිට වීජී සොමිත්‍රා මැතිණිය ආරපොත ප්‍රදේශයේ ඒ වගේම පොළොන්නරුව අරංගල ප්‍රදේශයේ සුමනා ජයසුන්දර මැතිණිය ඒ වගේම මාතර පරණ ගාලුපාරයේ සන්නාලි මැහුම් ආයතනයේ නන්දිමා ගමගේ මහත්මියත් හිතවතුන් මියගිය ඥාති හිත මිත්‍රාටින්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාව ඇතුලේ මේ සතා මුදවා ගැනීම සඳහා අපිට ඉමහත් ශක්තියක් ධෛර්යයක් එකතු කරා මේ හැම දිනාටම බොහොම පිං මේ බලන්න ඔබ ඔබ කරපු මහා කුසලයෙන් පැහැදිලිවම පේනවා මේ සතුන් ඔබටම මහා කුසලයක් වේ සිහිකරන හැම අවස්ථාවකදීම ඔබට හිතට සතුටක් දෙනේ මම මේ වගේ උදාර පුණ්‍යකමක් කරා නේද මේ ආත්මය තුලත් මේ යන්න මොහොතකට කලින් වුණත් මාමා මේක සිහි කරලා ජීවිතේට සතුට ලබන්න පුළුවන් ඔව් ඒ වගේ මහා කුසල කර්මයක් මේ හැම දිනාම සිදු කරේ ඒ සියලු දෙනාටම මේ පින ඒ ආකාරයෙන්ම පීඩලා ඒගොල්ලොන්ගේ ආයු කාලය දීර්ඝ වෙන්න ඒක දුකක් අතුරු ආංශාවක් නැතුව යහතින් වැඩි වෙන්න මේ පින් හේතුව ඒක අපටත් සතුටක් මේ කර්තව්‍ය කරපු ඒ අත්තන්ටත් ඒක ලොකුම සතුටක් වෙනවා ඒක තමයි දැන් ඉතින් සතත් ලස්සනට ජීවත් වෙනවා ඔව් මෙයා එක පැත්තක හිතනවා අම්මා කොහෙද කියලා. හැබැයි පුතේ මෙතන අම්මා නැහැ ඔබගේ. මම දන්නේ නැහැ ඔබේ අම්මා කොහොමද කියලා නම්. ඔව්. ඉතින් ඇත්තටම ඔබේ අම්මා කවුද කියලා පැටියව මම දන්නේ නැහැ. හැබැයි ඔබ මිය යන්න හිටපු පැටියෙක්. ඔබ මිය යන්න හිටපු කිරි අම්මා කෙනෙක්. ඒ නිසා පුතේ මං කොහොම හරි ඔබ ඔහු හෙනවා ඇය හොයනවා තමුන්ගේ අම්මා ඉන්නවද කියලා මේ මීහරක් රංචුවක් මෙතන ඉන්නේ. ඉතින් එයා බලනවා තමුන්ගේ අම්මා මේ කොහේ හරි හැඟවිලා ඉන්නවද කියන එක. නමුත් අපි දන්නේ නැහැ මෙයාගේ අම්මා කවුද කියලා.
පුතේ. නමුත් ඔබගේ ජීවිතේ අපි ඔක්කොම එකතු මේ වගේ මස් කන මිනිසුන්ට අපි ආරාධනා කරන්නේ මේ වගේ අහිංසක සත්තුන්ගේ මස් කන එක ඔබ දැන්වත් නතර කරමු. ඔබට මම හිතන්නේ ඒක මහා සතුටක් කියලා. ඔබේ අම්මා මරාගෙන කෑවොත්, ඔබේ දරුවා මරාගෙන කෑවොත් ඔබට මොන වගේ සිතුවිල්ලක්ද ඇති වෙන්නේ? ඉතින් ඇත්තට මේ අහිංසක සත්තු කියන්නේ පුදුමාකාර හදවතක් තියෙන සතුන්. එයා හොයන්නේ තමුන්ගේ අම්මා. ඉතින් අපි දන්නේ ඒගේ අම්මා කොහේද කියලා. බලමු හොඳ රසවත් ආහාරයක් එයාට ගෙනල්ලා තියෙන කොස් කටු. කාලා හොඳට මේක ඉන්න. ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැහැ පැටිව. හොඳද? දැන් අනිත් කෙනා මොනවා වෙයිද දන්නේ නැහැ නේද? මෙයාට වැඩියෙන් ආදරය කරනකොට නෑ නෑ දෙන්නටම ඒක වගේ තමයි. ඉතින් දෙන්නටම එක වගේ. හා හා. ඉතින් මේ සතා තමයි ඇත්තටම අපිට මේව කළේ. ඉතින් කොහොම හරි අපි මාමේ ඕන අපිට මේ සතා හොඳින් රැක බලා ගැනීම තමයි අපේ මූලිකම අපේක්ෂාව වෙන්නේ. ආ ඔව්. ඉතින් මට බැරුවත් ඇත්තටම කියනවා අපේ නෝනා ඒක බලා ගන්නවා. එයා ජීවිතේ දැන් ටිකින් නැති යන්දා. එවනට ඉතින් දවල් දවසේ ඉතින් මම ගොඩ දැන් කටයුතු වලට යනවා. ඉතින් ඒ ආවෙන් පස්සේ කොහොමත් වෙලාවට ගෙදර එනෝනේ. හ්ම් හ්ම්. ගෙදර ආවෙන් පස්සේ කටයුතු සිද්ධ වෙනවා. හ්ම් හ්ම් හ්ම්. කෑම බීම වතුර ඒ ටික තියෙනෝනේ ළඟපාතම. හ්ම් හ්ම්. ඒවනේ අඩුවක් වෙන්නේ නැහැ. නැව්. දැන් තියෙන්නේ ඉතින් ආරක්ෂාවයි ඌගේ අර ඉන්න නිවහන හදා දෙන එකයි දෙක තමයි තියෙන්නේ. ඔව්. අපි දැන් කාලික මඩුවක් නේ දැන් තියෙන්නේ. ඔව්. දැන් අපි ඒක සඳහා මූලික වැඩ ටික අපි සිදු කරනවා. ඔව්. ඉතින් අපි ඒක තා ඉක්මනින්ම ආරම්භ කරනවා කොහොම හරි. මේ සතා මුදවා ගත්තු වගේම පණ තියෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් පහසුකම අපි ලබා දෙන්න ඕනේ. ඒ නිසා තමයි ඇත්තටම මේ සඳහා අපි මැදිහත් වෙන්නේ. අපි ඉතා ඉක්මනින්ම මේ කටයුත්ත නිමා කරමු. ඉතින් අද දවසේ අපිට හැකියාව ලැබුණා මේ අහිංසක සත්‍යය මෙයාට දැන් අපි නමක් දාලා නැහැ නේ. ආ දැන් ඇත්තටම මේ ඇඟේ මේ මේවා තියෙන කින්තුල්ල ගොඩාරියක් තියෙනවා මාමා. ඉතින් මේ මුගේ මේ රෝගියක් නෑ. මේ වගේ රෝගියක් ඇවිල්ලා අර දැන් ඇතර මාම මෙයාව නාවන්න වෙනවා. හොඳට සුද්ධ බුද්ධ කළා මං ආයි එනවා බලන්න. මෙයා එනකොට ලස්සනට කිරි කෑල්ල වගේ කෙල්ල වගේ ඉන්න ඕනේ. ඔව්. ඉතින් ඇත්තට මම නාවන්න ඕනේ දැන්. ඔව්. දොලට අරන් ගිහිල්ලා නාවන්න පුළුවන්. ඔව්. හ්ම් හ්ම්. ඉතින් අපි බලාපොරොත්තු වෙන මාමගේ එකම දේ මේ අහිංසක සත්වයා රැක බලා ගැනීමෙන් පණ වගේ රැක බලා ගැනීම තමයි අපේ මූලිකම අදිෂ්ඨානේ. ඉතින් අපි බොහෝ මේක පින්කමක් මාමා. ඒක තමයි මේක තියෙන විශාලම වැඩේ. අපි හැම දිනාටම කුසලය වර්ධනය වෙනවා මේ වැඩ ඇතුලේ. ඇත්තරම දැන් මේ මේ මේක මාමට හිතරද ලැබෙයි කියලා. මම ඉතින් එහෙමයි ඉතින් බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ නෑ. උනාට ඉතින් මෙහෙමයි සාමාන්‍යයෙන් බලාපොරොත්තු තියාගෙන හිටියා. මොකද ළඟට මං ගිහලා තිබුණා සංවර්ධන අපේ කවුරුවත් නේ ඥාති කෙනෙක්. හ්ම්. ඒ ළඟට මං ගිහලා තිබුණ නිසා ඒ වෙලාවට ට්‍රක් ගාලා මේක වුණා. ඒ වෙලෙම මමත් පසුබටුන් නැතුව ඉක්මනට ආවිත් ඒ හින්දා තමයි. හ්ම් හ්ම්. නෑ කොයි කාරණා මොනව තිබුණත් මම ඇවිල්ලා බලනවා. මට මට අවශ්‍ය වෙන්නේ මිනිස්සයා කියන එක. ඒ මිනිස්සයා කොයිතරම් මේ සතාට ආදරේද කරුණාවද අන්න ඒක කියන දේවල් නිසා තමයි මම තෝරගන්නේ. නැත්තම් මම ගොඩක් ඇඟවලට මම ගියා. ගිහිල්ලා මම බලනවා මේ සතාට පණ දෙන්න පුළුවන් ආදරය කරන්න පුළුවන් මිනිස්සෙක් ඉන්නවද කියන එක තමයි පළවෙනියෙන් බලන්නේ. ඉතින් ඒ නිසා මේ ඔබ තමයි මට දැනෙච්ච කෙනා. ඉතින් බලන්න ඔබට තේරෙන්න ඇති මෙයා කොයිතරම් අත ලෙව කනෝ කොයිතරම් ආදරණීයද කියන එක. ඔව් අර ඉන්න එකත් ඔය වගේ තමයි ලංකාවේ බලන්න. ඔව් ඉතාලම හීල සත්‍යයක් තමයි අද අපිට බේරා ගැනීමට හැකුණේ. ඔයි ඔහු ගොඩක් දුරට හීල වගේ දැනනවා. මොකද මේ අර හීල හීල ඔව් කිසිම කරදරයක් තිබ්බේ නැහැ. ඉතින් මෙයා ඇත්තටම හොඳ හීල සත්‍යයක් කියලායි අපිට දැනෙන්නේ. අපි මේ පළවෙනිව කොහොමද වැනික මැනිකට කොහොමද දැන් වා හොඳින් ඉන්නේ? හොඳද? කිසිම ප්‍රශ්නයක් නැහැ කෙල්ලේ. හොඳද? ඔයාට ආදරේනේ ගොඩක් කට්ටිය ඈ. ඈ? දරදඬු පාටක් නැහැ. නෑ නෑ කිසිම දරදඬු පාටක් නැහැ. ඉතින් හොඳ අහිංසක සත්වයේ තමයි අපිට මෙරා ගන්න හැකි වෙන්නේ. මොකද මැනික ඔයා මම තරහද අපිත් එක්ක? එන්න එන්න මැනික. ආ හා හා. කොහොමද පැටියෝ?
කොහොමද? හරිම ෂෝක් ඈ. වා හෙට නාවලා පිරිසිදු වෙලා ඉන්න ඕනේ ඈ අවුරුද්දට. හරි 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 හරි. ඔව් අද දවසෙත් අපි ටීවී දකුණු මාධ්‍යයතන විදිහට අපේ දහනේ වැඩසටහන යටතේ අපි විශාල වශයෙන් මාම ඇත්තටම ඔබට පළවෙනි ආරක ලැබෙන්නේ අපි අපේ දහනේ වැඩසටහන යටතේ මේ වෙද්දී 100කට වැඩි ප්‍රමාණයක් මරන්නට කැපවෙච්ච හරක් ඉතාම හොඳ හරක් මුදවා ගැනීමේ කටයුතු සිදු කරා විශේෂයෙන්ම අද දවසෙත් අපිට හැකියාව ලැබුණා මේ තාත්තට අද දවසේ මේ මියන්නට සිටපු ගවයා තමයි අපිට මරන්න හිටපු අවුරුද්දට මරන්න හිටපු ගවයා තමයි ඇත්තටම අද දවසේ මාමට අපිට ලබා දීමට හැකියාව ලැබුණේ මාමට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ මේ කටයුත්ත ගැන සහතරම කියනවා නම් කියන බැරි තරම් සතුටක් මොකද මේ මම සතුන්ට කැමති ඒ නිසා ඉතින් මම හොය හොය සිටියේ තව අරකින් ගෙනල්ලා මේ නැග මම නම් ඉතින් සිරි මේ පරිහරණය නොකරාට අනිත් අයට දෙන්න ඕනේ ඒක නිසා ඉතින් මම එහෙම නැතුව මේ ව්‍යාපාරයක් කරන්න මොකට වන්නේ අපි ගෙදර පරිහරණය සඳහා ඒ වගේ හොඳ හදෙක් කරමු ඉතින් ගෙනල්ලා ඒ කටයුතු කරන්න දිගින් දිගට මේ ඉතින් කලිනුත් අපි ඉතින් හරක් අගාපු දැන් ලැබුණ එක නම් බොහොම සතුටුයි මොකද මේ මේ වගේ අවස්ථාවක මේ හරියටම හොය හොයා ඉන්න වෙලාව ඔව් හරි හරියට හරි වෙලාවේදී තමයි මාමට ඇත්තටම අපිට මේ හරක ලබා දීමට හැකියාව ශක්තිය ලැබුණේ ඇත්තටම මේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල ඉන්න රමණී අම්මා සහ ශාමලි විරරත්න මේ දෙපළගේ ශක්තිය ධෛර්යය නොතිබුණා නම් ඇත්තටම මේ හයිය තමයි ඇත්තටම ප්‍රබල විදිහටම අපිට මේ සතා මුදවා ගැනීමට අපිට ශක්තිය ධෛර්යය ලැබුණේ ඉතින් විශේෂයෙන්ම ශාමලි විරරත්න දියණියකට සුබ විශේෂයෙන්ම මේ උතුම් පින්කම වෙනුවෙන් අපිට විශාල ශක්තියක් ධෛර්යයක් එකතු කරා ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඒ වගේම හොංකොම් රටේ ඉඳලා පත්මා ජයවර්ධන මැතිණිය සිය දියණිය වන පයුම් යසෝදර දියණියගේ 30වන උපන්දිනය නිමිති කරගෙන අපිට ශක්තියක් ධෛර්යයක් එකතු කරා. ඒ වගේම RWA ජයන්ති පුෂ්පා නෝණ කුලියාපිටියේ ඉඳලා විශේෂයෙන්ම අපිට ජයන්ති නෝණත් අපිට මේ සඳහා මේ සත්කාරය සඳහා අපිට ශක්තියක් ධෛර්යයක් එකතු කරා. ඒ වගේම අපිට නිරන්තරයෙන්ම ටීවී දකුණු මාධ්‍ය ආයතනයත් එක්ක ලැබැදිව ඉන්න දික්වැල්ලේ අපේ ආරපොත ප්‍රදේශයේ විජි සුමීතා නෝණ විශේෂම එතුමිය අපිට කිව්වේ කැලුම් මහත්තයා ඇත්තටම මේ වගේ සත් අබේ දානේ වැඩසටහනක් කරනවා නම් අපිට කියන්න කියලායි අපිට එතුමිය ඉස්සර වෙලා කිව්වේ ඊට පස්සේ තමයි මම මේ වගේ කටයුත්තක් තියෙද්දි එතුමිට දැනුම් දුන්නාට පස්සේ අපිට ශක්තිය අධහැරයක් එකතු කරා ඒ වගේම මාතර පරණ ගාලුපාරේ සන්නාලි මහුම් ආයතනයේ නන්දිමා ගමගේ සහ හිතවතුන් සහ මියගිය ඥාතීන්ට සුගතිය ප්‍රාර්ථනා කිරීමේ අරමුණ ඇතුව අපිට මේ සඳහා ශක්තියක් ධෛර්යයක් එකතු කරා. ඒ වගේම පොළොන්නරුවේ අරණගන්විල සුමනා ජයසුන්දර නෝණත් මේ කටයුත්ත වෙනුවෙන් අපිට ශක්තියක් ධෛර්යයක් එකතු කරා. ඉතින් ඒ නිසා තමයි මාම ඇත්තටම මේ අහිංසක සත්වයා අපිට මුදවා ගැනීමට හැකියාවක් ලැබුණේ. ඉතින් ඊයේ දිනේදී තමයි මාම සොයාගෙන ආවේ. හැබැයි අපි නිරන්තරයෙන් ගිහිල්ලා බැලුවා අපිට හොඳ කෙනෙක් හොයන්න. මේක තමයි අමාරුම වැඩේ. සතුන් ගත්තට පස්සේ අපි කාටද දෙන්නේ කියන එක. මේක හදන්න පුළුවන් වෙන්න ඕන, මනුස්සකම තියෙන්න ඕන, තෙතමනේ තියෙන්න ඕන මාම ඈ. මේක බඩුවක් වගේ නෙමෙයි. මේක ඇත්තටම පණ තියෙන සතෙක්. ඒ පණ තියෙන සතාටනේ. ඔව් ජීවියක්. මේ පණ දෙන්න පුළුවන් කෙනෙක් තමයි ඇත්තටම ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදිහට අපි සෙව්වේ. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම අපිට මේ මාම අපිට සොයා ගැනීමට හැකියාව ලැබුණේ. විශේෂයෙන්ම අපේ ආර්ථික සංවර්ධන නිලධාරී නෝන තමයි මෙතුමා ගැන අපිට කිව්වේ මේ මාම කෙනෙක් ඉන්නවා ගවයක අවශ්‍යයි කියන කාරණය මත. ඒ නිසා ඇත්තටම මොහු ඉතාම කීල සත්වෙක්. ඔබට පේනවා ඇති මේ ළඟට ඇවිල්ලා වුණත් හරිම ආදරේ, කිසිම ගැටලුවක් නැහැ, හරිම හීලයි. ඔව් කිසිම කරදරයක් කරන්නේ නැහැ. ඉතාම හොඳ සත්වෙක් තමයි ඔබට පේනවා ඇති. ඔහු දැන් මරණ බයෙන් තමයි ඉන්නේ. ඔහු හිතන්නේ දැන් මේ ඇවිල්ලා තියෙන්නේ මරයි කියන කාරණාව ඇතුලේ. නමුත් ඇත්තටම යම් මොහොතක් යනකොට එයාට තේරෙයි දැන් මේ මිනිස්සුયો ගාවට තමයි ඇවිල්ලා තියෙන්නේ. එයාට ආදරේ රැකවරණය තමයි මේ ලැබෙන්නේ කියන කාරණය ඇතුලේ ඇත්තටම ඉතාම හොඳ සත්වයක් තමයි අපි ලබා දුන්නේ.
විශේෂයෙන්ම අපිට මේ හැම දෙයකදීම ටීවී දකුණ මාධ්‍ය ආයතනයත් එක්ක ලැබෙදි මේ ප්‍රේක්ෂකයෝ තමයි අපිට මේ ශක්තිය ධෛර්යය එකතු කළා මේ වගේ වැඩ සඳහා අපිට ඉමහත් ශක්තියක් එකතු කරන්න ඉතින් අපිට හැකියාව ලැබුණා මේ උතුම් සත්කාරය ඉතාම හොඳින් අද දවසේ අවුරුද්දට කලින් කොහොම හරි මාම කිව්ව අපි දෙනවයි කියලා ආ ඉතින් ඒ කට් අට බලමින්ම කොහොමත් මේ ස්ථිතියන්ත වෙනවා ඒ මුනි කර්මයට සහයෝගය දීපු ඒ සියලු දෙනාට ඉතින් මගේ බලාපොරොත්තුවත් ඒකත් ඉෂ්ට වුණානේ ඔව් බලාපොරොත්තුවත් ඉෂ්ට වුණා හරි අපි බලමු ඉදිරියටත් මෙයාගේ ගවයා ඉන්න තැන අපි සකස් කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා ඒ සඳහාත් අපි ස්ථානයේ ඊයේ දිනේදී තෝරාගත්තා ඒ තැන තමයි අත්‍තරම අපි සකස් කරන්නේ මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න